දැන් කෘෂිකර්මාන්තයේ තත්ත්වය 100ට 3ක් තරම් පල්ලෙහාට වැටලා තියෙනවා. මේක 30%කට විතර අපි ඉක්මනින්ම වර්ධනය කර ගන්න ඕන. ලෝකෙ මොන තරම් අර්බුද තිබුණත් අපට කන්න තියෙනවා. කෑම තමයි ප්‍රධානම එක. ඒක සම්පූර්ණ කරගත්තම අනිත් ඒවා අපට පස්සේ විශ්ත ගන්න පුළුවන්. දැන් කලින් කතා කරපු ඔය නව ලිබරල් ආර්ථිකයේ ගමන් මඟ සම්පූර්ණ බිඳ වැටලා තියෙනවා. ඇමරිකාව අවුලක, මුළු යුරෝපෙම අවුලක. ඉතින් විකල්ප ජීවන මාර්ගයක් ලෝකෙට අවශ්‍යයි. ඒ ජීවන මාර්ගය හැදෙන්නේ ස්වයංපෝෂිත ආර්ථිකයක් තුළ හැම ගෙවත්තක්ම වගා කරන්න ඕන, හැම බිම්මඟලක්ම වගා කරන්න ඕන, ජනතාවට ඒකට අවශ්‍ය කරන පහසුකම්, තාක්ෂණය, ඒ වගේම දැනුම ලබා දීම සඳහා අපි කටයුතු කරන්න ඕන. ඉතින් මම හැමෝටම කියන්නේ හැම බිම්මඟලක්ම වගා කරමු. මම විශේෂයෙන් පක්ෂනායක රැස්වීමදී කිව්වා දේශීය වෙදකම, බටහිර වෙදකමත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. අපි දන්නවා ඉඟුරු, කොත්තමල්ලි, පපඩගම් ආදී දේවල් අපි පුරුදු වෙලා තියෙනවා බොන්න. තව හුඟක් දේවල් තියෙනවා දේශීය වෙදකම. ඉතින් ඒව අපට නිෂ්පාදනය කරලා මහජනතාවට බොන්න දෙන්න ඕන. එතකොට අපට රෝග නිවාරණය කරගන්න පුළුවන්. ඉතින් අපි පාන් පිටි කන්නේ නැතුව, විශේෂයෙන්ම අධික ඇන්ටිබයොටික් උදපු චිකන් වගේ ආහාර ගන්න නැතුව, පුළුවන් තරම් ස්වභාවික, විශේෂයෙන්ම සදා නිම කළ සුප විවිධ තැන්වල තියෙන ආහාර කන්නේ නැතුව, පුළුවන් තරම් නැවුම් ස්වභාවික ආහාරවලට අපි යන්නට ඕන. ඒකෙන්ම පමණයි අපට උත්තරයක් වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට අපි කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙමු, පක්ෂ, දේශපාලන පක්ෂ ඔක්කොම අමතක කරමු, මැතිවරණ අමතක කරමු, රට ගැන හිතමු, අපි අලුත් විදියකට කල්පනා කරමු. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඡන්දයක් තියෙනවා. ඔය ඡන්දයක් තියලා මේ ඉන්න හාදීව ටිකම ආයි පාර්ලිමේන්තු ගියයි කියලා මහලොකු විපර්යාසයක් ඇති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු තිබුණත් එකයි නැතත් එකයි. දැන් අපිට විකල්පයකට යන්න පාර හැදිලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අපි නීතිමය බාධා පනවන්නේ නැතුව එතුමාට අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය දෙමු. පක්ෂ අහෝසි කළා, අපි එක ජාතියක් බවට පත් වෙමු, එකමුතු වෙමු කියන පණිවිඩය තමයි මට භික්ෂුවක් හැටියට රටට දෙන්න පුළුවන් පණිවිඩය.